නමුතස්සෙභගතු අරහතු සම්මා සම්බුද්ධස්සේ ඊභාගෙවත්තු අරහතු සම්මා සම්බුදුරජානන් වහන්සට මාගී නමස්කාරේවා සාදුු සාදුු සාදු අපගේ ගෞරවනය පිින්න්නතු ලෙකු සාමින්න් වහන්සේට නමස්කාර වේවා සාදුු 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 ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්න අවසරයි. ස්්‍රද්ධාවන්ත කාරුණ එක පෙන්වතුනි බුදුරජාන් වහන්සගේ ධර්මයෙන් හැමෝටම පිහිටක් ගන්න බෑ පමුතුනි බුදුරජාන් වහන්සගේ ධර්මයෙන් පිහිටක් ගන්න ශ්‍රාවකයක් තුළ සුදුසුකම් තියෙන්ට ඕනේ අද මම තෝරගත්ව දේශනාව ඔබට පැහැදිලි කරන්න කලින් මං කල්පනා කලා ඒ කරුණු විස්තර කර ගිහිසවවත ධර්ම දේශනා මාලාවෙන් අපි මෞකුසේන්න දරුවෙද්ගි ඉඳලා. අලුත බිහිවන දරු පැටියෙක්ගේ ඉඳලා. නව යොවුන්වයිසට ළමාකාලයේ පහුකරගෙන ඇවිදි තරුණු වයිසට ඇවිදිින් විවහදිවයට පත්වෙලා ඊට පස්සේ දරුමල්ලෝ හදාගන වැඩිහිටියෝ බවට පත්වන්න කාලයේ දක්වාම ඒ ඒ අවස්ථාවලදී බුදුරජාන් වහන්සගේ ධර්මය ප්‍රායෝගිකව ප්‍රයෝජිනයට ගත යුතු විදිහ අපි ඉගෙන ගත්තා එදිනෙදා ජීවිතයේ ධර්මය අපට ගලපාගත යුතු අයුරු අපි මේ දේශනාව සෝදානම් කරේම මේ දේශනාමාලාව ඔබට ගිහි ජීවිතය එදිනෙදා එන ගැටලුවලට නෙවැරදි පිළිතුරු ලබා දෙන්න පි හිතමු දැන් ඔබ මැදිවස ඉන්න දරුමල්ලන් සිටින්න පවුලක්කල් ඔබ මතාත්ත වෙන්න පුළුවන්. ඔබට ගැටලුවක් ඇති කාටත් ඇයි මේ ධර්මය හැමෝටම තේරෙන්නේ නැත්ති. සමහරිට ඔබ ශ්‍රද්ධාවන්තූ පාසිකාව. නමුත් ඔබේ මහත්තයා ධර්මය කියන වචනයටවත් ආසානුව වෙන්න පුළුව. සිල්ගන්නවා කියන එක හිතන්නවත් බෑ. එවැනි අවස්සා එනවා. මේකට හේතුවම කක්ද. මට මුණ ගැහුණා අංගුත්තර නිකායි පස්වෙනි පොත්තුවහන්සේගේ අටවෙනි නිපාතය දෙසුමක්. මේ දෙසුමේ නම පුුණ්ණිය සෝත්‍රය. පුුණ්ිය කියන්නේ ස්වාමිනාහසේ නමකගින් නවක්. පුුණිය කියන භික්‍ෂූන් වහන්සේ වස බුදුරජාණන් වහන්සකින් ඇහුවා ස්වාමීණී තතහගතයන් වොහන්සේට සමහර අවස්ථාවල ධර්මය වැටහෙනවා ධර්ම දේශනා කරන්ට සමහර වෙලාවක එහෙම නෑ ඒක කියන්නේ බුදුරජාණන් වොහන්සේ වැඩඉන්න තැනට සමහර ගිහි අය එන්න පුළුවන් එනකොට සමහරුන්ට බණකය නො සමහරුන්ට බණ කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් ස්ථානයක ඉන්නකොට භික්ෂුවක් එන්න පුළුවන්. භික්‍ෂුණයක් එන්න පුළුවන්. උපාසකයේ උපාසිකාවක් එන්න පුළුවන්. හැමෝට මේක වගේ දහම් කරුණු දේශනා කරන්නේ නෑ. දැන් සාමාන්‍ය මිනිස්සු හිතන් ඉන්නේ. බුදු සසුනේ තියෙන්නේ සමානත්මතාවයක් ඒනිසා කාටත් එක විදිහ වෙන්න ඕන කියලා. බුදු සසුනේ තියෙනවා සමමිත් ගුණයක් නං. සියලු සත්ත්‍යයෝ සූපත්තේවා කියන මෙසිත බොදු සිතෙන්වත් රහතන් වහන්සලගේ සිටෙන්වත් අයින් වෙන්න. එකන හැම වෙලායම සූපත්තයවා කියලෙ ඉන්නවා නෙමේ උන්වහන්සේලා සියලු සත්‍යයෝ ගැන අනුකම්පා සහ ගතයි. නමුත් මේ ධර්මමාර්ගය තුළ ගමන් කරන්ට උදව් කරද්දී හැමෝටම එක වගේ උදව් කරන්ට පෙළඹෙන්නේ. පෙළබෙන් ඇැත්ති ඇයි සමහරුන්ට කොච්චර මහන්සුනත් ප්‍රයෝජනයක් නෑ. සමහර කෙනෙකුට ගොඩක් මහන්සි වෙන්න ඔන්නන්නේ සොු උත්සාහයකිෙනුත් එයව ගොඩදාන්න පුළුවන්. සමහර කෙනෙක් ධර්මයහන්ට සූදාන්නමක් නෑ. එවැනි කෙනෙකුට වටින ධර්මයක් මේ ප්‍රයෝජනයක් නෑ. ඒ නිසා බුද්ධ ශාසනය තුළ සම මෙත තියෙනවා. හැබැයි සමානත්මතාවය කියලා සියලු දෙනාට එකම විදිහට කටයුතු කරන්නේ නෑ. ධම්මඥෝ කියන සූත්‍රි තියෙනවා පරිසඥෝ කියරලා වචනය. භික්‍ෂුවක් පිරිස අඳුනාගතයුතු. පිරිස තේරුන්ගන කටයුතු කළ යුතුයි. මේ පිරිස මේ වගේ මේ පිරිස මේ වගේ රාජකය පිරිස මේ බ්‍රාක්්මණයෝ මේ ගෘහපතියෝ මේ ශ්‍රමණයෝ. ඒ අයත්තක කතාභහ ක යුත්ත මේ විදි ඇසුරු කළයුත්තේ මේ විදිේ ඒ ඉදිරියේ වාඩිවිය යුත්ත මේ විද. සමාජයේ යන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය ඉක්ම යන්ට එපාකිව බුදුරජාණන් වහන්සේ. බුදුරජාන් වහන්සේ මෙයා උසද්ධ මෙයා කුලවද මෙයා හී නයිද ආකුලවත්තායගෙන් විතර අපිදාාන ගන්නේ අනිත්තායගෙන් ගන්න ඒ වගේ කටයුතු කළේ නෑ. නවත් ලෝකෝත්තර කරුණු ඉදිරියේදී. සහ සාමා්‍ය එදිනෙදා ජීවිතයේ සමාජය තුළ තියෙන යම් කිසි සංස්කෘතික දේවල් බුදුරජාන්සක්ුමගේ නෑ මේ හොඳ කරුණක් පුුණන්නේ ස්වාමින්ාසේ හුව බදුරජාණන් වහන්සේ සමහර වෙලාට ධර්ම දේශනාව වැටහෙනවා සමහර වෙලාවට ධර්ම දේශනාව වැටහින්නේි නෑ. එක සරල තේරුම තමයි බුදුරජාන් වන්සේ සමහරුන්ට හොඳට බණ කියනවා සමරුන්ට හොඳට බන්න කියන්නේ නෑ. ඒකට හීතුවමකක් ද. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුවක් නය මේ ඇහුේ. නිසා භික්ෂුවක්ම දාහරයට අරගන පුුණිය භික්‍ෂුව ශ්‍රද්ධාවන්තයිනං හැබැයි ශ්‍රදධාවන්ත වනත් භික්ෂුව වෙටට එළඹෙන්නේ නැතිනං නෝච උපසංකමිතා භික්ෂුව ශ්‍රද්ධාවන්ත වෙන්න පුළුවන් හැබැයි බන අහන්ට එන්න ඇත්තං තතහගතයන් වහන්සේට ධර්ම දේශනාව වැටහෙන්නේ. භික්‍ෂිව ශ්‍රද්ධාවන්ත වෙනවා නං උපසංකමිතාච්ච වෙතට පැමිණෙනවා නං තතහගතයන් වහන්සේට ධර්මය වැටහවා ධර්ම දේශනාව වැටහෙනවා මේ ධර්මින ධර්ම දේශනාව වැටහෙනවා එතකොට මේක ගිහියට ගත්තො සමහරන සමහරු හිතනවා ආර පිරිසට විතරක් බන කියනවා අරගොල්ලන්ට විතරක් අවවා්‍ය කරනවා අපිට මොනවත් කියන්නේ ස තින් අමතු තවත් කන්නි තියෙන්නේ කියලා කියන්න පුළුවන්. නමුත් ධර්මයේ කියන්නේ කාටද ස්්‍රද්ධ තිය ශ්‍රද්ධාව තියෙනවා කියන්නේ බුදුරජාණන් වහන්ස ධර්මය සංඝය අදහනවා විශ්වාස කරනවා. බුදු පිහිට තියනවා දම්පිහිට සරණ තියෙනවා කියල් විශ්වාස කරනවා. තෙරුවන් සරණ නොවිය කෙනෙකුට ධර්ම දේශනා කරන්නට මහන්සිවීම සමහර විට ප්‍රයෝජනවත් නැතිවඩ පුළුවන්. එතකොට හිත නෙමෙන්නේ. තර යමෙක්ස් ර්‍රද්ධහවන්තයිනං ඔහු ධර්මය අහන තැනට එනවනම් න්න එන ලක්ෂණය තියෙනවනම් බනාහන්ට එන්න ආස චරිතයක්නක්ආන්න ඔහුට ධර්ම දේශනාව වැටහෙනවා. ඊට පස්සේ භාග්‍ය තුන්හස වදාලා පුුණණිය ක් ්‍රද්ධාාවන්ත වෙනවනං වෙට එළඹීමේ ලක්‍ෂණයක් තියෙනවා වනං හැබැයි නෝච පයිරු පාසිතා නමුත් හරියට ඇසුරු කරන්න දන්නේ නැතින ඇසුරු කරනවා කියන්නේ කතාභහා එකඇනමි දැ අසපුවකට ආවුත් ගිහි කෙන භික්‍ෂූ වහන්සෙනම කොයාගනයනවා ඔයාගෙන ගිහිල්ලා ඒ භික්‍ෂූන් වහන්සේක් සමඟ කතා කරන්ට පරිසරය හදාගන්නවන්නේ පරිසරය හදාගන්නවනම් ඔහුට ධර්මය දේශනා කරනවා හදාගන්න නැත්තම් ඔහුට ධර්ම දේශනා කරන්නේ ධර්ම දේශනාව වැටහිෙන්නේ. ඊට පස්සේ භාග්‍ය තුන්ාස වදාල ශ්‍රද්ධාවත් යෙනවා වෙත එළඹීමත් තියෙනවා ඇසුරු කිරීමත් තියෙනවා නමුත් ප්‍රශ්නහන්නේ නැතිනම් නෝච පරිපුච්චිතා කොට ධර්ම දේශනාව නොවට හියනවා. එක එකක සීමාවකට විතර කියයන්න පුළුවන් අනිට්ටික වැට හින්නේ. බන කියන්ටඕෝනකිල හිතෙන්නේෑ. ධර්ම දේශනාව ගලාගෙන ඉන්නෙ නෑ. ඒක දේශකයාගේ වැරැද්දක් නෙමේ ශ්‍රාවකයාගේ වැරැ්දක් ශ්‍රාවකයාට සුදුසුකම් මදිී. හැබැ යම් කිසිකෙනෙක් ශ්‍රද්ධවන්තයි වෙත එළඹෙනවා ඇසුරු කරනවා ප්‍රශ්නාහනව විමසනවා. අන්න හට ධර්ම දේශනාව වැටහෙෙනෝ තාගතයෙනවා ට තෙමයි. හැබැයි දහම් කරුණු ඒක ඇන ප්‍රශ්න අහනවා අහලා නච්ච ඕහිත සෝතෝ දම්මං සුනාති නෝච ඕහිත සෝතෝ දම්මං සුනාති ඔහු කංයුමාගෙන ධර්මයහන් නැත්තං අන්න අයත් දේශනාව වැටහෙන්නතුව යනවා ධර්ම දේශනාව විදිරියට ගලාගෙන යන්නේ හැබැයි යම කංයුමාගෙන ධර්මයහනවනං ධර්ම දේශනාව ගලාගෙන යනවා ඒහම් ඔබ ලස්සන ගුණධර්ම සහිත වැදගත් උපාසකෙක් නං උපාසිකාවක්නං ඔබ ආරාමියට අසපුුවට විහාරයට යනකොට ශ්‍රද්ධාසිතිංඥා යුතුයි ඔබගේ ශ්‍රද්ධාවන්ත ලක්ෂණය රැකගට ඕනෑ. ශ්‍රද්ධාවන්තකෙනා භික්ෂූර්ණ විවේශනය කර කර ඉන්නේ. ස්්‍රද්ධාවන්ත කෙනා ඇදකුද හොයවෙයා ඉනෙනෑ. ශ්‍රද්ධාවන්ත කෙනා ගුණ දැනගෙන පහදිනවා. හදින්ට කරුණන්නක් හොයනවා මික අපහදින්ට කරුණක් හොයන්නේ දැන් සමහරෝ තැන්තියෙනවා අතිශයෙන් පිරිහුණු ඒක අපහදින්නවත් දෙයක් නෙමේ එකන අපහදින්න කරුණු හොයන්න නෑ ඇතදිම අපහදේ නමුත් එවැනි තැනකට අපැහැදීම අප හැදීතු තැන අපැහැදීමක්. නමුත් ඒ පුරුද්ධට සමහර ගිහි ඔන්නව බෞද්ධයෝ. පොහට හරි ආරන්නේකට හරි අසපුූකටහරී විහාරයකට හරි යන්නේ කොහෙන්හරි අනක්කොනක් හොයා ගන්න. ලස්සන කතාවක්කේවා පේපෙන්වත් ස්වාමින්හස නමක් එක ලසන පොතක තිබ්බලු මේ ඇත්තකතාව දුෂ්කර ප්‍රදේශයක වැහෙන්නගේ ස්කෝලයක් අතිශය මහන්සයෙන් විදුහල්පති කෙනෙක් ඒ ස්කෝලටාපු අලුත් විදුහල්පති ගොඩගන්නවා. ගොඩාහක් මහන්සි වෙලා හැම දාම ඉස්කෝල ඇවිල්ලා නිවාන්ඩු කාලි පවා මහන්සි වෙලා ස්කෝලෙ ගොඩනග එනවා ඒකට ගොඩ නගන්න මුලදිම ස්කෝයට වතුරණෑ. වැසිකිලියකට යන්නවා. කන්දක් මුදුන ස්ෝලි තියෙන්නේ. තින්ඒ කන්ද පාමුල තැනක මේ ගුරතුමා ලිඳක් කාරන්න පටන්ගන්නෝ තනියම තවක් කෙනෙක් දෙන්නෙක් උදව් වෙනවා සමහර වෙලාවෙට. මිනිස්සු හිනා වුණා අන්තිමට මේ සයග පිනකට දියබබුලක් පැනෙනගිලා විශාල ජල පහරක් ඇවිල්ල මේ ඇත්ත කතාව ලංකාව ච්ච ලිඳ පිරන්න වතුරේනවා එතකොට ගමේ මිනිස්සුන්ට මේ කාරංචි වෙලා මිනිස්සු ඔක්කෝ මේනවා බලන්ඩ කලින් විරුද්ධ වෙච්ච මනුස්සයතින්වා ගොඩක් එතකොට ඇවිල්ල දැම් මේ සයට අර ලිඳ හාරණකන් දොස්කිව්වේ දවසකේ සවය ලිඳ ඇතුළි හාරහරෙන්න්නකොට අනේ සය පුදුම දෙවි කෙනෙක් වගේ කියලා වරනාා කරන ගුරුව රුපවා එතැ ලින්ද ඇතුලෙස ඉන්නවා කියලා දන්න ඇතු එතන ලඟගින් යන ම මේක අලි මෝඩෙක් කියලා අර ගුරුතුමාට බැන බැනගිහිල්ලා සමහර අවස්ථාවල හිත හරියට රිදිලා දැන් අපේ කතා ඔක්කොෝ අමතක කරමකු දැන් වතුරාවලින් දෙට එතට ගමේ මිනිසු ඇවිල්ල සතුටුවවෙන්නැ ගමටත් අතුර ගන්න පුළුවන් තරමින් ලොකු උල්පතා ගමටත් දුෂ්කරයි වතුර ඉස්කෝලයටත් ප්‍රයෝජනවා තමන්ගෙම දරුවරට මනුස්සයක එක පාරකිවලු සර්දෙන් හරි වැඩේ මේකට පොඩි ළමෙක් කරි වැටුුණොත් දැක් අද ඇද හොයන අදහසම අර ගුරුවරයාගේ සේවේ නෙමේ අප හදින්නම බලනවා සමහර උපාසකවේසයෙන් ඉන්න ගිහි ඇඉන්නවා ඇදෙයක් හොයන්න මයි අධ දෙෙක පිටිපස්සුට බැඳගෙන විපරම් කොර කොරා ඇවිදිනවා ඇදයක් හොයන්න ඒ උපාසක ලක්සන නෙමේ එතකොට එයාගේ ශ්‍රද්ධාව නෑ මුලින්ම එයින් සයිවැනි අයට ධර්මය ආන්ට වාසනාව ලැබෙන්නේ. ශ්‍රද්ධාව රැකගන්න. තමන් තුළ ශ්‍රද්ධාව රැකගන ධර්ම දේශනා කරන්ට සමත් දහම් කරුණු පැහැදිලි කරන්නට සමත් බහුස්ෘත භික්‍ෂූන් වෙත යන්න උපසංකමි තබ්බා යායුතුයි. ගොස් ඊට පස්සේ පයුරු පාසිතා ඇසුරු කරන්ට ඕනේ ඒළඟට පරිපුච්චිතා ප්‍රශ්න විමසන්ටෝනේ, දහම් කරුණු විමසන්න ඕනේ. ඕහිත සෝතෝ දහම්මං සුනති කංයොමා ධර්මයහන්ෝනේ. ළඟට කංයමාගෙන අහනකොට එතකොට ධර්මයේ දේශනාව ගලාගෙන යනවා සමහරුවන්න ප්‍රශ්න යහනවා වෙන කල්පනාවක. මටත් මුණ ගැහිල තියෙනවා සමහරු ප්‍රශ්න අහනවල උත්තරේ දෙනකො යයා ඔල්ලුව වෙන කල්පනකට යන අපි තේරෙන. කට අපි ධර්ම දශනාව හීම අතර කරනවා. එනිසා ඒක බේරගැන්ට ඕන. ඊළඟට සමහරෙන්වා කං්‍යමාගෙන බනත් අහනවා නෝච සුත්තුවා දහම් අංධාරේති. ඇසූ ධර්මය දරන්නේ නෑ. දැ මහම වනාව ධර්ම ප්‍රායපේ ගුරුදේවන් වස පටන්ගෙන වුදුවිසි අතරක් ෙනවා. සූවිසි වසා. මුල්ලහිදල්ලා බණහපපුවා ඇඉන්නවා මුල්කාලනම් ගොඩා කුපස උපාසිකව ධර්මය මතගතයා ගත්තත් ්‍රද්ධා වැඩි. ඒ නිසා. දැන් වර්තමානය ඉන්න අවරුදු ගනම් බනාහනවා සූවිසි ගුණ ඇහුවත් මතක නෑ. බුදුගුණ නමේ ඇහුවත් මතක නෑ. දහම් ගුණ කී අද්ද කියලස් සහරුන්ට මතක නෑ. ඒ ඇන්න එහුගේ දුරලතාවයක්. ඇසූ ධර්මය දරනවා නං අන්න්‍ය දේශකයා. තහඟතයන් වහන්සට පවා ධර්මේ ගලාගෙන න ධර්ම දේශනා වැටහිනෝ. ඔන්න බලන්න. තුන්ල අවබෝධ කරගත්ත බුදුරජාන් වහන්සේ පාරමිතා සැපපුරූ බුදුරජාණන් වහන්සේ බුදුසසුන පිහිටවන්නම පහළ වුණු බුදුරජාන් වහන්සට තතහගතයන් වොහන්සටත් ධර්ම දේශනා වැටහින්නේ ධර්මයේ මතක තබාගන්න නැති ශ්‍රාවකය ඉන්නවාන. ඇසූ ධර්මේ දරන්න ඕනේ. සුත්වාච ධම්මං දාරේති. ඇසූ ධර්මය දරනවා නෝච දතානන් දම්මාන අත්හඟුප පරික්කති හැබැයි. දරාගත්ත ධර්මය අර්ථවිම් පිරික්සන්න පීක්ෂා කරලා බලන්නේ. එතකොටත් අතහකතය න්ොහසට ධර්මී වැට හෙන්නේ. අර්ථ පිරික්ෂා බලනවා නමු නෝච අත්තමං්‍යාය ධහමංාය දහමානු දම පටිපන්න වෝති. අර්ථයක් දැන ධර්මයයක් දැන ධර්මාණු දරමු ප්‍රතිපදාවට යන්නේ. ඒක න්නේෙ හොඳර ධර්මය පිරිීක්ෂා බලලා ජීවිතයට ගල පගන අකුසලය දුරකොට කුසලේ වෙත ළඟා වෙන්නේ. අන්න එතකොට අධර්මය මට හෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සට තහගත හසට තේරෙනවා මේ දේශනාව මොහුට කරාට මුොහුගේ සිත පහදින්නේ එතකොට දේශනාව නතර වෙනවා. මොගි සිට පැහැදුනත් මහ මතක තියාගන්න එතකොට තව පොඩිදදුරයියන්නේ අර්ථ මෙනෙහි කරන්නේ නතර වෙනවා අර්ථමිහි කරලත් ජීවිතට ගලපගන්නේ. හැබැයි යම් කිසි ශ්‍රාවකය ගැන්න බුදුරජාණාස දන්නවනම්. මේ මා කියන බණපදය මොහු අවබෝධ කරනවා කියලා යොදුන් ගනම් පයින් බුදුරජාණාසේ සොයාගෙනගේ හිල්ලා ධර්මය දේශනා කරනවා. ඔහු තමාවෙතට පමණුවනකං ඉන්න නැතිව. ඒ හේතුවඇඒ අර් අරගන ධර්මය අරගෙන ජීවිතයට ගලපාගෙන සුවපත්වෙන නිසා. ඉතින් බදුජාන්හන්ස ේශ කලා පින්වත් පුූුණණිය භික්‍ුවක් රද්ධහවන්තනම් එළඹෙන සුළී නං ඇසුරු කරනවානං විමසනවානං කංයමුකට ධර්ම යහනවනං ඇසූ ධර්මය දරනවානං දැරූ ධර්මය අරත විමස උපපරක්ෂා කරනවානම් අරත පිරික්ෂනවානං අර්ථයත් දෙන ධර්මයක් දෙන ධර්මාරු ධර්ම ප්‍රතිපදාවේ යදෙනවානං ආංගේ ඔහුට තතහගතයන් වහන්සේට පිළිබඳනම් ධර්මය ටහ ධර්ම දේශනාව වැටහෙනවා. මෙන්න මේ අංග අටෙන් යුතු ඒකාන්ත පටිබහනං තතහගතං දර්ම දේශනාවහොතීතිී. මේ කරුණු අටෙන් සමන්විතායි නං තතහගතයන් වහන්සේට ඒ කාන්තයෙන් ප්‍රතිභානය වෙනවා ධර්ම දේශනාව වැටහෙනවා. එහනම් දේශකයා තුළ නෙමෙයි ශ්‍රාවකයා තුළ සුදුසුකන්ති ේතුයි. විශේෂ දහම් කරුණු ගහණය කරගන්ට දැම් මේ ගිහි සවවත වගේ දේශනාව ඔබට දේශනා කරන්ටත් හේතුව මොකද ආයතන දහතු ආයතන පංචුපාදානස්කන්ද පටිසමපාදා ආදී ගම්බිහිර දහම් කොටස් තිබෙද්දී ඒවා පසෙක තබා මේ සරල දේශනාවන් හොය හොයා එදිනෙදා ජීවිතක ගලපගලපා ඇයි මේ පොඩි කරුණුටකක් කියන්නේ ඒ ශ්‍රාවකයාගේ යම්කිසි දුරුලතාවයක්. නැතිනං ඔබ අද ඔබ ඒවැනි අපට විශ්වාසයක් තිබෙනවා නම් ඔබඉතා ගම්බිහිර ධර්මය අසා ඒ මතකතියාගෙන විමස විමසා ජීවිතයට ගලපාගන්නවාය කියලා අපි නැබුරු වෙන්නේම සත්‍යස්බෝධි පාක්ෂික ධර්මය දේශනා කරන්නට. හරි පුදු මයි මේ පුුණ්්‍යය සූත්‍රය අට්ඨක නිපාති අංගුත්ත්‍රණිකායි මේ අපි මේ ගිහි සව්වතය කරන දේශනත් තුපිටි සරල වුනාට පිමතුනි ජීවන ප්‍රතිපදාවට ගලපා ගත්තුත් ඔහු ශ්‍රේෂ්ටත්වය කරායොමුයිනෝ. එනිසා අනුපිළිවෙල කතාවක් මේක සාවධානව ශ්‍රවණය කරන්න අද ඔබට දේශනා කරන්නට බලාපොරොත්වෙන විශේෂ දේශනාව තමයි උග්ග මහාමත්ත සූත්‍රය ගිහි ජීවිතය ගත කළ ඇමති කෙනෙක් මහාඇමති කෙනෙක් ඒ මහාඇමතිතුමා බුදුරජාණන් වන්සේ බැහැදකින්ටාකු වෙලාවි ඔහුට අහාන්ට ලැබුණු අතිශ්‍යය වටින දහම් පරයායක් බලනඒ කාලේ බුදුරජාන් වහන්ස බැහැද කළ කතා කරපු දේවල් අතක ඔද්ගෝ රාජ මහාමත්තුූ ඒෙන භාගවා තය නුපසංකමි එකල්ලි උග්ගනමූ රාජ මහා ඇමතිතුමා භාගගේතුන් වහන්සේ අම්තනගද එතින්ට ආවා විල්ලවාන්දනා කරල පැත්තකින් වාඩිිය වුුණා පැත්තකින් වාඩියුුණු උද්ග මහැමතිතුමා භා්්‍යතුන් වහන්සේට මේ පැවසවා. අච්චරියන් බන්තේ අබ්හුතන් බන්තේ ස්වාමීණී ආශ්චරයයි ස්වාමිණි අද්භහූතයි යාව අඩ්හෝචායං බන්තේ මිගාරෝ රෝහනීයෝ යාව මහද්ධනුව යාව මහභෝගෝති ලන්නක මහැමදතුමාගේ කතාව බුදුරජාණන් වහන්සේ නිසර ඇසුරු කරපු කෙනෙක් වගේ එතුම ඇවිදින් කියනවා බුදුරජාණන් වහන්ස ආස්සරයයි බුදුරජාණන් වහන්ස භාග්‍යතුන හරිම පුදුම සහගතයි මිගාරෝ රෝහනයයෝ ඒ ඇන්නේ රෝහණ සිටතුමාගේ මනුපුුරු ගර රහ සිටතුමාගේ මනුපුරු මිගාර මොනතරං ධනවතෙක්ද මහා ධනු මහා බෝගෝ මොනතරන් මහා ධනයක් තියෙන මොනතරන් මහා බවබෝග සම්පත් තියෙන පුද්ගලයෙක්ද කියල කිව්වා. දැන් අදත් ඒක නම් සාමාන්‍යෙන් නිතරවෙන්න කතාවක්නේ අනින් ස්වාමීණ පුදුම සල්ලියක්කේ මනුස්සන්ට තියෙන්නේ කියල සමහරු අපිත් එක්කත් කියන. ඔබත් සම්බෙච්චාම කියනවා අපේ ඒ මිනිස්සුන්ට තියෙන සල්ලයක් ධනයක්. අකරම කීයක් තියෙනනවද වතු කිය කියා මිනිස්සු අන්න අය සතු දේවල් ගැන කතා කරන්නට කැමති. ඉතින් මේ මිගාර මුණපුරා ඒයන්නේ රෝගන සිටතුමාගේ මිගාර මුණුපුරා ගැන උග්ග මහායමතිතුමා බුදුරජාන් වහන්සේ ඉදිරි කිව්වා. එතොඩ බුදුරජාණන් වහන්සේ ඒකට ගැරහුවේ නෑ එක පාරම බුදුරජාණන් වහන්සේ අහනවා කීව අඩ්හෝ පනුග මිගාරෝ රෝහණේයෝ ඔය රෝහරණ සිටතුමාගේ මිගාර මුණපුරාට කොච්චර විතර ධනයක් තියෙනවාද කොච්චර විතර මුදලක් තියෙනවාද කීව මහත් දනූ කීව මහාබෝගු ඔහුගේ ධනේ බෝග සම්පත් කොහොමද කියල ඇහවා එතකොට කියනවා සතං බන්තයේ සහස්සානං හිරඥස්ස සිය දාහක් ස්වාමිණ රත්තරම්ම රන්කහවනුම ලක්ෂයක් රන්කහවනුම ලක්ෂයක් කෝපනවාදෝ රූපියස්ස හරිදීගැන කවර කතාද ස්වාමීණි කියල කිව්වා එතකොට භාගෙතුන් වහන්සේ ඔන්න වදාලා මහැමතිතුමාට අත්තිිකෝ ඒතන් උද්ග ධනන් නත්ීති වදාමි පිනොත් උගග ඔය ධනයත් ඕකත් ධනයක් කියලා තමයි කියන්නේ ධනයක් නෙවේ කියලා මම කියන්නේෑ ධනයක් තමයි ඔය ධනයක් නොවේ කියල කියන්නේ නැහැ තංචකෝ ඒතන් උග්ග ධනන් සාධහරනං අග්ගිනා උද කියේන රාජූහි චෝරයහි අපි හිදායාද උග්ග හැබැයි ධනය ගින්නට ජලයට රජයට සොරුන්ට අප්‍රියදායාදයට සාධහරණයි. ඕකත් ධනයක් තමයි ධනයක් නෙමේ කියලමං කියන්නේ හැබැයි ඔය ධනය ගිින්ං වනාස වෙන්ඩ පුළුවන්. ඔය බවබෝග සම්පත් වතුරෙන් යට වෙලා වෙනස වෙන්ඩ පුළුවන්. රජයේ විසින් රජ සන්තක කරගන්නඩ පුළුවන් ස්ොරුවිසින් පැහැරගැන්ට පුළුවන් තමන් අකමැති කෙනෙකුට දායාද වෙන්ට පුළුවන් අයිතිවෙන්න පුළුවන්. එතකොට භාග්්‍යතුන් වහස වදාලා හැබැයි ඇමතිතුමනිි හැබැ යුග්ග සත්්‍යකෝ ඉමානිි උග්ග ධනානි අසාධහරණනි අගගින මේ කරුණු හතක් තියෙනවා මේ ධනහත ගින්නට අසාධහරණයි ගින්නෙන් පුච්චලදාන්ට බෑ උදකේන රාජූහි චෝරෙහි අපි හිදායාදෙහි ජලයෙන් යටකරලදාන්ට බෑ රජේයට පැහැරගන්ට බෑ සොරුන්ට ගන්ට බෑ අප්‍රියන්ට දායාද වෙන්නේ මේ කරුණු හත. මනවදී හතන්න ධනහතක් වැහැදිලි කලා මේ අපය හලතියවා සද්ධා ධනං ශ්‍රද්ධාව නෙමති දනය. සීල ධනං, සීලය නැමති ධනය. හිරි දනං පවට ලැජ්ජාව නෙමති ධනය. ඔත්තප්ප ධනං පවට බය නෙමති ධනය, සුතධනං, දම් දැනුම නෙමති ධනය. චාගධනං, දන්ඳීන නෙමති දනය, ප්ඥා ධනං. ප්‍රඥාව නැමති ධනෙ. සමහරඒව හිතා ගන්න බෑන චාගධන චාගය කියන්නේ දන්දීමන අත්හැරීමන අත්හරිනව කියන්නේ තමන් සතු ධනයද ඒකම ධනයක් බුද්ධ ශාසනයනු. භාහිරණංක ධනය විය දංවීමක් නේ ඒකයි ආරය ප්‍රතිපදාවයි සාමානය ලෝක කතාවයි දෙකක්. එතකොට ඒ ධනහත බලමු ශ්‍රද්ධාධනය දවසක් ආලවකයක්ෂ අතහ කින් සූද විත්තං පොරිසස්ස සෙට්ठං. පුරුෂයාට තියෙන ශ්‍රේෂ්ඨතම වස්තුවම කල්ද. බුදුරජාණස වදාලා සද්ධීද විත්තං පරිසස්ස සෙට්ठං. පුරුෂයාට තියෙන ශ්‍රේෂ්හම ධනය ශ්‍රද්ධවයි. ශ්‍රේෂ්ටම වස්තුව ශ්‍රද්ධවයි. විත්තන් කියන වස්තුව ඇයිඒ ධනයකින් අ අපි මෙලොව යහපතහදන්ට ඕනේ පරලව යහපත හදන්න ඕනේ සැබෑම ධනයක් නම්. අපි කලින් දේශනාවක ඉගෙන ගත්තා පටම ලෝක විජයේ සූත්‍රී යම්කිසි කාන්තාවකට දෙලෝම දිනන්ටෝන්න ඒකෙනට මෙලොව දියුණු පිණිස පවතින කරුණු වගේීම ශ්‍රද්ධා සීල ත්‍යයාග ප්‍රඥාකකින කරුණු හරත්ව න ඒ ංගයක් ශ්‍රද්ධාව. ො ශ්‍රද්ධාව තිබ්බුත් තමයි මේවා අකුසල් මේම කුසල් කියලා බුදුරජාන් වහන්සේ කරපු විග්‍රහය පිළිගන්න. බුදුරජාණන් වන්සගේ පිහිට ඕන සරණ ඕන කියලා සරණ ගියොත් විතරයි. එයාට මේ පුුණ්‍ය ප්‍රතිපදාවට යෙදන්න පුළුවන් එනිසා ශ්‍රද්ධාවදධනයක් ශ්‍රද්ධහා ධනීන් ලබා දෙන්නේ නැති දෙයක් නෑ. අනි සියලු කුසල් උපදාවගන්ට ශ්‍රද්ධ උදව කරනවා. ඒකනි බුදුරජාණවාන්ස ගැන පැහැදීමක් නැති දහම දැනුමක් හැටියට තියෙන ඕනතරම් මිනිස්සු ඉන්නේ. ආචාරය මහාචාර්වරු පවායින්නේ නමුත් ඔවුන්ට ඒ ඉගෙන ගත්ත ධර්මයෙන් ඔවුගේ ජීවිතය තුළ කිසිම පරිවර්තනයක් නෑනි. ඔවුන් ඒ දැනුම තමන්ගේ ප්‍රතිරූපය පිණිස විතරක් භාවිතා කරනවා. සමහරුවක හම්බ කිරීම පිණිස භාවිතා කරනවා. සමහරුවක ගණලා හම්බ කරනවා. නමුත් ඒක තමාගේ ජීවෙන ප්‍රතිපදාව දුරජාන් වහන්සේ විද්‍යාන සම්පන්නයිනි උන්වහන්සේ හැසිරීමකින් යුපත වනා එක ශ්‍රේෂ්්‍ර හැසිරීම සීලාදී පසල්ලොස්චරණ ගුණෙන් ඒ හැසිරීම තුළින් උන්නවහන්සේ විද්‍යාවට අවබෝධයට පත්වනා. අවෝධයට පත්වෙච්ච බදුරජාණන් වහන්ස තුළ, ඒ විද්‍යාව විද්‍යාමාන වන දකින්ට ලැබුණා. අවෝධයට පත්වෙච්ච බුදුරජාණන් වහසේ තුළ ඒ හැසිරීම විද්‍යාමාන වන චරණධර්මයන් යම්කිසි ශ්‍රේෂ්ට හැසිරීමකින් යුක්තව යම් අවබෝධයක් ලැබුවද අවබෝධය ලැබූ බුදුරජාන් වන්ස තුළ ඒ හැසිරීම විද්‍යමාන වුණා. දැන්කරන්නමකක්ද දැනුමක් හැටියට එනවා දැනුම විතරක් පේනවා ඔගේ චරිත වෙනස් වෙන්නේ. ඒක ඇන්න හු ජීවිතයට ධර්මය ගලපගන නෑ. ඔහු සැබෑ ශ්‍රද්ධාවන්තයක් නෙමයි ශ්‍රද්ධාව ධනයක් කෙන්නේ බුදුරජාණහන්සේ මෙසේ මෙසේ මේ මේ කරුණෙන් අරහංවනසේක සම්මා සම්බුද්ධ වෙන සේක විද්‍යාචන්න සම්පන්න සුගත ලෝක විදවාදී ගුණයෙන් යුක්තය කියලා ගුණ දැනගෙන කරුණු සහිතව ආකාරවතිී පැහැදීමකට පැමිණිණවාද කරුණු සහිත පැහැදීමකට ආනයක ධනයක්. ජීවිතේ තුළ නිරන්තර සතුටක් රැදී පවතිනවා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයගේ. අතර මංවෙච්ච ගතියක් නෑ. හට ලකගැන යම් කිසි පෙෙනුමක් තියෙනවා ඔහුට ප්‍රශ්නයක් විශ්ඳ ගන්න පුළුවන් හැකියාවක්ගෙනවා ශ්‍රද්ධාව කියන්නේ අසිරි මදධනය සධ සීල ධනය කියල කියන්නේ කය වචනි සංවරය පන්සිල් හොඳට ආරක්ෂාකිරීම ධනයක් සමාරු හිතන්නේ හම්බ කරන මුදලින් වියදන් කරලා හොඳට බීල කාලා ඉන්නවනම් ඒ ධනවත් බවක් කියලා. හොන්ද වියදං කරලා වටින කියන මිල අධික මද්‍රවවි බොන්න පුළුවන්නන් ඒක හරි ධනවමත් බවක් ැටට සමර ඒකනේ ගෙවල්ලල අර ශෝකේස් වල කැවිනෙට්ටොල ඉතා වටින අරක්කු ජාතිවල බියර්ජාතිවල වයිනාදදි බෝතල් ඩිස්පලේ කරලා තියන්නේ පේඩ තිේල ති නයයි නිකන් තමන්ගේ ධනමත් බව ප්‍රකටරුණා වගේ. හැබැයි ආර්ය ශ්‍රාවකයාගේ ධනවත් බව ඒවා භාවිතා නොකිරීමයි. ඒක හිතල සතුට උපදවාගන්න ඕනේ අපි දන්න ගොඩාක් තරුණ දරුව ඉන්නවා කිසිම අරක්කුසිකරැට්ට එකක් පාවිච්චි කරන නැති. ඒගැෙන අභිමානයක් තිෙන් නඕනේ. අර බීලා සින්දුකියකයා සතුරුවෙන පිරිිස ඉදිරී ගොල්ලො එක හිටියත් තමන්ට බොන්න හිතේ නැතිවීම ගැන ඒක අභිමානයක් සමහර කෘථක්ජන සමාජහිතන්නේ එක නොන් ජල් බවක් කියලා දුප්පත් බවම ධනය කරගන ත් ඇත්ත ධනේ තමයි ඒන් වැලකී සිටීම අභිමානවත් පෞුරුෂ්චය කියන්නේ පිරිමිකම කියන්නේ ඒ ධනයට සමහර තරුණු දරුව හිතාගෙනඉන්නවා තමන් කැමති කැමති ගැනුළම යාලු කරගන්ට දක්ෂතාවයක් තියෙනවනම්. වරදේ යෙදෙනවනම් ඒක තමයි තමන්ගේ ධනමත් බව කියලා. ඇත්තට මේ කොහු ගිතියෙන දුස්සීල බව ඒක යන්නේ ධනයෙන් තොර බව ඔහුගෙතියෙන දුප්පත් බව නයගැති බවඒ ප්‍රකට කරන්නේ. එයොක්කොම මරණින් මත්තේ බලාගන්නට පුළුවන්. හිරිධනය පවට ලැජ්ජාව දේවධර්මයක්නේ පවට ලැජ්ජාව වැරදි කරටට ලැද්ජාවීම ධනයක් වචනයෙන් වැරදි කරන්නට ලැද්ජාවීම ධනයක් අඩුම තරමි මනසිං පවා අභිජ්්‍යාව විෂමලෝභය දේශය පටිගය මිත්‍යාදෘෂ්ටි මෙම මානසි අකුසල් අන්නේ අකුසල් දුරුකරගන්ට ඕනකෙන් ආසාවෙන් ඒ අකුසල් හිතටේද දැඩි ලෝබේ එනවා තරහාව එනවා ිත්‍යා දෘෂ්ි එනවා එතට ඒකට ලැජ්ජාවීම ඇත්තටම ආය ධනයක්. ඒඊළඟට එක විපාකයට භයවීම ම මේ පුරුදු කරගත්තුොත් මේ වැරදට පෙළඹුණොත් මට මොනතරං දුක්කින් දින්න වෙයිද. අන්නේ විපාකයට භයවීම ධනයක් ඔත්ත අපප ධනය ඒළඟට සුත ධනන් දැන් අපිට ජීවිතේ තුළ විධවස්ථාවට මුහුණ දෙන්න සිදුවෙනකොට දැඟ මේ ගිහි සවත දේශනාව. දන් ගනාවක් ඉග ගත්ත මංගේ තන් මේ වකොට දේශන විසි පහකවිතුර පිගෙන තියෙනවා සමහරු දේශනාවන් තුල එකම ධර්මදේශනාව අපි කෙටි දේශනා දෙක තුන බැගි නිගෙනගත්ත නිසා. එතකොට ඒ දේශනාවන් ඉගනගන්න කොට ඉගන්න ගන්නකොට ඉගෙන ගන්නවට අපිට ස්ෘත බලය පිහිටනවා. ධර්මචඥානයේ. එතකොට ඒ විදවස්ථාවල කෙ සතුරන්නේෙනකොට අපට විධාවිද භාවිතා කරලා කෙස් සතුරන් මැඩ පවත්වන්න පුළුව. එකොට ධර්මඥ්ඥානය ධනයක් බවට පත්වෙනෝ. ඒකෙන් අපේ ජීවිතය සුවපත්වෙනවා චාග ධනං දන්දීම ධනයක් මසුරු මල දුරු කල අත්තරීම තමන්ගි දීතිර අධ්‍යාත්මික ධනයක් පඥ්ඥා ධනං ජීවිතය පිළිබඳ වැටහීම. සාමාන්‍යයහෙන් ලෝකේ දකින්නතු විශේෂහැකින් ලෝකෙ දකීම ප්‍රඥ්ඥාව. මේ දුක්ඛිත සසරක්ක තියෙන්නේ මේ එතරවෙන්ට නිවන්මග පුරුදු කරගන්නට ඕන කියලා ඔහුට පේන දැක්ම ප්‍රඥාව ඒක ධනයක් එතකොට ඔබ ශ්‍රාවක ශ්‍රාවක උපාසක හැටිට ශ්‍රාවිකා උපාසිකාවකටට මිනිී කළ බලන්න මාතුළ ශ්‍රද්ධාව තියෙනවාද ඔවුමට කල්ලයාන මිත්‍ර ඇසුරින් මේ මෙ මේ කාලි වසර කීපයකට කලින් මට ධර්මය අහන්ට ලැබුණ එදාමට පැහැදීම ඇතිවුණා මෙච්චර විස්මිට ධර්මයක් බුදුරජාන්සේ උගනල තියෙනවද කියලා එදා හිඉඳදල්ල මම බුදුරජාන්ස අහිතක් හිතුව වෙන. ධර්මයගෙන අහිතක් හෙතිවෙනෑ. අගෞරවයක් උපදවා ගත්තේ නෑ සංගයාගැන අගෞරවයක් උපදවා ගත්ත නෑ. දිනෙන් දින ඒ පැහැදීම වැඩියවුණනා මිසක මගේ අඩුව වන්නේ. කොහොමද ්‍රදධාව වැඩියුනා ඩුනාාඳචල තේරුම් ගන්නේ. ඔහු සිල්වතුන් ගුණවතුන් දකිින්ට ආසයි. ධර්මයහන්ට ආසයි දන් දෙනවා ඔය ලක්ෂණතුනතියනෙන ශ්‍රද්ධාවන්තය තුළ. දස්සන කාමු සීලවතං සද්හම්මං සෝතු මිච්චති විනය මච්චේර මලංක. සවේ සද්ධෝතිවිච්චති. සිල්ලතුන් ගොනමතුන් දකින්ට ආසයිනං සද්ධර්මයහන්ට ආසයිනං මසුරු මල දුරු කළ සිතින් ගිහිගජර වසන වන්නං සැබැවින් ොහු ශ්‍රද්ධාවන්තෙක් වේ. එබුද්ධ වචනයක්. එනිසා ශ්‍රද්ධාව බුදුරජාණන්සි ධර්මය සංගයාගන පැහැදීම තියනෙනවාද කෙල මැනගැන්ඩ පුළුවන් අර කරනු තුනිත්. ඒව එන්නේ වැඩි වෙන වනං ශ්‍රද්ධහ වැඩි වෙනවා අඩුවෙන වනං ශ්‍රද්ධවාඩ වෙනවා ඒව නැත්තටම නැති ලා අන ශ්‍රද්ධාව නිවා ්‍ර්ධාධනය රැකගන්න. සීලධනය රැකගන්න. හිරියොත් අප ධහන රැකගන්න. ශෘතධනය රැකගන්න. ඊළඟට චාගධනයේ ප්‍රඥාධනය රැකගන්න. ඔය දැනහත තියෙනවනම්. ඔය දැනහත ගින්නෙන් විනාස කරන්න කාටවත් බේ. දැ ෙදරතතිය බඩුමුටු මිලිමු දල් ලෝන වෙලාක විනාස වෙන්න පට නමුම් දීල යන පිණ විනාස වෙන්නේ. ගින්නට ජලයට රජයට සොරසතුරන්ට අප්‍රිය දායාදයට අසාධහරණ මේ ශ්‍රේෂ්ඨ ධනහත ගැන කියල දෙන්නේ හැබැයි ආරයෝ විතරයි. බුද්ධහදී සත්පුරුෂෝතුමූ විතරයි. ධනයහයන මාර්ග ක්‍රමෝපායන් ව්‍යාපාර අධ්‍යයනය ආදී විෂයන්තුල කළමනා කරන විෂයන්තුළ වානිජ විෂයන්තුර, ලෝකයේ ඕනතරං උපදෙස්තියනවා. ඒක කවත්. ්‍ර්ධාව ගැන සීලේ ගැන හිරියොත් තප් ගැන ස්ෘතච්ඡාග ප්‍රඥා ගැන සඳහන්වෙනවාද. ඇයිඒ පෘතක්ජන මිනිස්සු තමයියේ න්‍යායන් ගැන ලෝකෙටු ගන්නන්නේ. හැැයි අපර පටම ලෝක විජේ සූත්‍ර ගෙන ත්තා මෙලොවයයාපත පිණිස පවතින කරනු පරලොවයහපත පිණිස පවතින කරනු ඒ දෙකම තිබ්බොත් තමයි මෙලෝව පරලොව දිනන්නේ. ගොඩා කරටවල දියුණු නංක ගොල්ලන්ගේ තියන් ගොඩක් වෙලවට මෙලොව යහපත පිණිස පවතින කරනුවල ඉතාම අල්ප මාත්‍රයයි අල්ප මාත්‍රය තිබිලත් ඔවන් දියුණ හැබ ගොඩක්යනං දියුණ වෙලා තියෙන අදාර්මික ක්‍රමයට හිතන්න ඔබ බෞද්ධ උපාසකි ඔබ ගොඩාක් දුකසේ ජීවත්යෙන රැකියාව කොයාගන්න බැරූ සමහරවිට ඔ කුලි වැඩක් කරන කුලි වැඩක් කම්බෙන් නෑමේ දවස්සොල ගොඩක් කාආර්ථික ප්‍රශ්නාස්සය ඔබ එන්නවා ඔබට බැද කොහෙන්හරි දැලක් හොයාගෙන ගිල්ල මාරුවල්ලන්න. ඔබට බැයිද හොරෙන් හරක් උස්සල ගිහිල්ල විකුණලා රුපියල් හතලිස් දහ පනස් දහක් ගන්න මසට හරක් විකුණලා නමුත් ඔබ එෙම හිතන්න ෑන එකැ ඔබට පවට ලැජ්ජාව පවට බය තියෙනවා ඒක දනවත් බව. එනිසා එවැනි දේවල් කරන්න පෙළඹුණොත් ආර්ථිකව දියුණු ඒය ඕන තරං ඉන්න මිනිසු රක්මටු දාගන ඌරු කොටු දාගන දියුණුවෙන හැබැයි ඒක අතිශයිම් ලාමක මෙලෝ මෙලොව විතරක් දියුණු ඒත් මානසික තෘප්තියක් නෑ ගොඩාක් වෙලාට වුරු කුටු දාගෙන ඉන්නවා මිනිසු ඒගොල්න්ගේ දරුව පවා විකරතිවෙල උපදන්නේ. දිට්හ ධම්ම වේදනය විපාක ලැබෙනවා. එනි සපි ආර්ය ශ්‍රාවකයන් අනුගමනය කරන අය හැටියට බට උපසකු පාසිකා වැට ගොඩාක් ලොකු යහපතක් දැනටමත් වෙලා තියෙනවා ඒවා හිතල සතට වෙන්න ඕනෙ. ඔබයි පවට ලැජ්ජාවබයෙන් යුක්ත නිසා අතිශය කරූර ජීවිතවලට ගිහිලනෑ. පිරිහිුණු තත්වලට ගිහිලනෑ හැබැයි ඔබේතාම කෙලෙස් ඉස්මතු වෙන විටිං විට. එතකට දුුසලකංවලට පෙළබේඩි ඉඩ තියෙනවා. එනිසාඔබට ගොඩාක් කටිනවා ශ්‍රද්ධහා සීල හිරියොත් අප සුතචාග ප්‍රඥාකන සප්ත ආර් ධනය රැකගන්න එක. බුදුරජාණන් වහන්සේ මේ වගේ දේශනා දේශනා කරට පස්ස. ගාථහා කීපයකින් අරුත් කැටි කරල වදාාරනවා මතක තියාගන්න පාසුුවෙන්න්න. බොද දේශනා විතියෙනවා සද්ධහාධන හිරීයොත්තපියන්ධනං සුතධනංචචාගෝච ප්ඥාවේ සත්්‍යමං දන ශ්‍රද්ධාධනය සීලධනය හිරි ඔත්තප්පධන ශෘතධනය චාගධනය සහ ප්‍රඥාධන කියන දන හත තමයි ආර්ධනයන් වන්නේ. යස්සේතේධනා අහී ඉතියාපුරිසස්සවා සවේ මහද්ධනු ලෝකයේ අජියෝ දේවමානුස. යම්කිසි කෙනෙකුට මේ කියන ධනහත තියෙනවා නම්. යම්කිසි ස්ශ්‍රියකට වේවා පුරුෂයකුට වේවා. සවේ මහත්ධනෝ ලෝකේ. සැබැවින්ම එවැනි කෙනා මේ ලෝකයේ මහත්ධනවතෙක්. අජයියෝ දේවමානුසේ දෙව්මිනිසුන් අතර සිටි නොහූ. ජයග්‍රහණය කරලා ඉන්නේ අන්නයට පරදවන්ට අපහසොයි. ඔහුව දිනන්ට කාටවත් බෑ. ඔහු දින ලස් සිටින්නේ. තස්මා සද්ධහංච සීලංච පසාදං ධම්මදස්සනං අනුයුන්ජේත මේධවී සරංබුද්ධාන ශාසනන්ති එනිසා ශ්‍රද්ධාවද සීලේද. ධර්මය පිළිබඳ ප්‍රසාදයේද කියන කරුණුුවලින් යුක්ත ආර්යශ්‍රාවක නුවනැත්තා බුද්ධානු ශාසනයේ මෙනෙහි කරමින් ඒ අනුශාසනය තුළ හික්මෙන්නේය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කලා. ඒම් ඔබ තුළ තියෙන් ඕන ගිහි උපසකයක් උපසිකාවක් කැටියටමකක්ද. නිතර නිතර මෙනෙහි කරල බලන්න ඕනෑ මා තුළ ශ්‍රද්ධාව තියෙනවාද. ද්ද තියෙන ශ්‍රද්ධාව දියුණ වෙනවද පිරිහෙනවද. පිරිහෙනවනම් පිරිහෙන හේතු නැතිකරගන්ට ඕනේ. දියුණු වෙනවනන් සතටුවෙන්න වනේ. ස්්‍රද්ධාව සීලයත් එහෙමයි. හිරියොත් අපප්පත් එහෙමයි. ධර්මච්ඥානඇතම ඉස්සර දේශනාහනව සූත්‍ර ේෂනා කිය වනවා සූත්‍රපොත් ඉල්ලගෙන ගිහිල්ල සමයිට සූත්‍රපතක් යාළුවගින් ඉල්ලගන්න බස්කේ යනුව පැගන්න. අප ඒ ලෙ සස් පෙල ඉගන ගන්න කාලෙ. අපි හරීයාසයි දහම් පොත් කියවන්න අපේ ලොකුසාමින් වහසගේ පරිවර්තන අපිට පොත් තිබ්බිනෑ. සල්ලිත්නය ගන්න අපි යාලුවන්ගෙන් ඉල්ලගෙන එක පොතක් වුවමාරු කරගන කීප දෙනා බලනවා. බලලා පේවා සරල ෂෝට්නෝඩ් ගහ ගන්නවා සංශිප්ත සටහන්තියාගන්න මතක තියාගන්නවා. ඒකාලයේ පාඩන් කරපුවා ඒකාලේ අපිට මතක තිබව තාම මතකයි. ච පැදීමක් තිබ්බද කියන්නේ සූත්‍රයක් කියලදුනම් එක පාරිින් සම්පූර්ණ මතකයි. නැවත අපි නිවසට ඇවිල්ල ඒව පොත්වොල ලියලලා යහළුවෙක්ක හෝමාඩු කරගන්න බැලවා. ඒ ඇත්තම ශ්‍රද්ධාව ඒ කල්ලෑනුමිත්‍රයන්ට පින් සිද්ධ වෙන්න අපි තුළ උපදවාගත් ශ්‍රද්ධාව එතට එවැනි ශ්‍රද්ධාව කඔබටත් ඉපදුනා ඒ ශ්‍රද්ධාව කාලයක්ත් එෙක් අඩු වෙනවනම් ඒ ධර්මච්ඥානයේ කාලයත්තෙක් අඩුවෙනවන්න අපි ගිහිජීවිතය අතහරලා පැවිදිබවට ආපු නිසා අපිට නිරන්ත්‍රරයෙන් ගුරු අවාද ලැබෙන නිසා අපි තුළ තියෙන් ශෘතය දිනෙන් දින දෙවුණු කරගණඩ අවස්ථාව තියනවා. පසුබිම තියනවා. හැබැයි ඔබේ ගෙවලල්ට ඇවිල්ල අවවාද කරන්නේ. ඔබට මේ ශ්‍රද්ධහ මාධ්‍යජාලයේ තියෙන් නිසා දෙයක් නිතර අවවාද ලැබෙනවා. නමු ඒකත් ඕනෑ ධර්මයහන්නැත් තැඟර අපි කලින් කියපු පුුණ්්‍යිය සූත්‍රය වගේ. ර්ම විමසන්න නැත්තන් හපු ධර්මී මතකතියාගන්න ඇත්තං අරථයේ දැනගෙන ධර්මී දැනගෙන ධර්මානු ධරම ප්‍රතිපදාවේදෙන් නැත්තං ඔබේ ශෘත බලය පිහිනවා. එතකොට ඔහබට ලොකු යහපතක් කරායන්ට බෑ එනිසා හැබැයි ඔබ මේ කියම ධනහති ශෘත ධනයත් රැකගන්න වනම් ඊළඟට ත්‍යයාගය දන්දීම බලන්න පරීක්ෂා කරල බලන්න පරිීක්ෂා කරල බලන්න ස්සරට වඩා දන්දීම අඩුයිද. දැන් සමහර වෙලාබට කියනුම් දැන් මේ කාලේ හරී අමාරුවයි වේදං කරන්නට බෑ ඒ කතාව ඇත්ත නමුත් ආපසට හිතල බලද්දිී ඔබ දන්දීල තියෙන්නේ ගොඩක් ධනේ තිබ්බ කාලෙ නෙමි. ශ්‍රද්ධහාධනය තිබ්බ කාලෙ තමයි ඔබ ගොඩක් දන්දීල තියෙන්නේ. දන්දීමේ ආකාර තුනක් තියෙනුවනනි දාන ප්‍රති දාන සම දානු දාස කියන්නේ? හොඳට පරිබෝ කරලා චුට්ටත් දෙවා දාන සම කියන්නේ එයා තමන් කනබොන විදිහටම දන් දෙෙනවා දානපති කියන්නේ එයා තමන් පාවිච්චි කරනට වඩා ප්‍රනීත විදිහට දන් දෙනවා. ඒක හැමෝටම කරන්න බෑපි ධානපතියොකිව්වට හැමෝම දානපතින ධානීට ස්වාමිය එකැනේ ඔහු දාානය වසගේයට අරගෙන්න අධිපති වෙලා ඔ හොඳට දන් දෙනවා තම පරිභෝග කරනවටත් වඩා ඒක හුගේ කෙලෙස් දුරුවෙන්ට හොඳ ප්‍රතිපදාව භික්ෂෝකටත් පුළුවන් දන් දෙන්න. දැන් අපි සතු දේවල් වනත් ධනය සඳහායද වනවා තමා සතු දේවල් දන් දෙන්න පුළුවන්. සමහරට මේ ඔබට අපි ධර්මදානය ලබාදීම ඒත් ශ්‍රේෂ්ටම දානයක් එතකොට ධනය ආරධනයක් ඊළඟට ප්‍රඥාව ආයධනයක් සප්තාර ධානය තියෙන ශ්‍රාවකයා ඒ සිහිපත් කර කර සිහිපත් කර කර බුද්ධනු ශසනාව මෙනෙහිකරමින් මෙනහි කරමින් බුදුසසුනේ යෙදී වසනවද ඔහු ශ්‍රේෂ්ටත්වය කරායනවා. ඔහු ශ්‍රේෂ්ටත්වය කරා යනවා දෙව්මිනිස් ලෝකයේ ඔහුව දිනන්ටකාටවත් බෑ ඔහු ජැෑග්‍රහණයර කරාම පියමනින පුද්ගලෙක් බවට පත්වන නිසාපි ඔබ සියලු දෙනාට සෙට් පතනවා මේ සප්ත ආරය ධනේ තුළ ඔබේ ජීවිතේ සුවපත් කරගන්න ධනමත් කරගන්න පෝසත් කරගන්නට වාසනාව ලැබේවා සාධූ, සාධූ සාදුූ. අද මේ උතුම් සදහම් දෙසුම දේශනාකිරේමෙන් ශ්‍රවණයකිරීමෙන් අප රැස්කරගත්තාාව උතුම් පුුණෙ ධර්මයන්. පෙන් කැමති සියලු දෙවූ අනුමෝදංවු සැපේට පත්වෙත්වා. ගේ ුද ොත් ම කල් න ිට්‍ර පින් ත් ලක ම ්‍රධන. ගරුතර මහා සංගරත්නයට අනු මෝදංව. සේලු ආරක්සාරැකවරන නිරෝගිසුව දිගා සිරි සල සෙත්වා බුදු සසන චරාත්කාලයක් බබලවන්ට ශක්තිය දහිරයේ වාසනාවල බිත්වා. මේ ධර්ම ස්ශ්‍රවණය කළ ඔබ සේලු දෙනාටත් ඔබගේ පෞලල සේලු දෙනාටත් ශ්‍රද්ා මාසික ධර්මදාන සාමාජික සාමාජිකා වන්ටත් ශ්‍රද්ධාකාරිමන්ල්ල සේලු දරුදරියන්ටත්, මේ පින් අනු මෝදං විත්වා. නාටම තෙරුවනේ අනන්තගුණ බලයෙන් මේ පුුණ්්‍යානු භාවයෙන් සේලු ආරය දැන උපදවාගන ජීවිතේ වාසනාවන්ත කර ගැන්ටු ලැබේවා. විශේෂයෙන්ම අපි වැඩසිරන ඒ ගාල්ල මහමේවුණාව භාාවනාසපු වේ අභිනවේෙන් ඉදිවන උතුම් ධර්මසාාලාව පිණිස ඇපකැපවෙන්න ශ්‍රමයේ දංදින ධනයෙන් උදවපකාර කරන ඒ සඳහා කටයුතු සොයාබල්ලා සිදු කරන උදවපකාර කරන සලු සැදැවතුන්ටත් මේ අවස්ථාවක් කරගන්න අපි පිං පෙත් අනමෝදන් කරන්ට ඒ සියලු දෙනාටද තෙරුවංසරණින් මේ පින් බලින් සියලු ආරක්සාරැක වරන සැලසේවා ඒවගේම මේ උතුම් ධර්මදානය ලබාදින පින්ං බලින් අපට ඉක්මනින් මේ ධර්මශාලා මන්දිරයේ තනවා ගෞතම බුද්ධ ශාසනයට පූජා කරන්න සැදැහැවතුන්ට සුවසේ චතුරාර් සත්‍ය අවබෝධ කර අවබෝධහි පිණිස ධර්මස්්‍රවනය කළ හැකි උතුම් ලාාවක්තනාව බුදුසුනට පූජාකරට පිංරැස් කරගන්න අප සීලු දෙනාටම වාසනාව ලැබේවා ඒ මේ ඔබා අප සෑම සීලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේ තුළදීම උතුම් චතුරාරි සත්‍ය අවබෝධයෙන් අමාමහනිවනින් සැනසෙන්ට හේතුවාසනා විත්වා සාධු සාදුු සාදුු සම්මා සම්බුද්ධෝ ತಸු භගවා ස්್ವಹතුು භගවතා දම්මුು සුපටි පන්නු භගවතු සාාවක සංහති සාදුು සාදු සාදුು